Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. අයිබෝන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා News First රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රන්දික සපුවාරච්චි. මම කොෂිලා පත්මසිරි ප්‍රතිවෙනම් තානිය වස්සිරස්තල වෙත. බලන්ගොඩ දසහෙවිරිදි දරුවෙකු අතුරුදන් පොලිස් නිලසුනකයන්ද යොදා මෙහෙයුම්. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්තාත් හෙරොයින් සමග STF අත්අඩංගුවට. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කමිටුවක්. දඬුවමට ලක්වන පුද්ගලයන් හා දින නියම කිරීමේ බලය කමිටුවට. තරුණ නායකත්වයේ අභිසෙස් ගන්වන ගම්මැද්ද විෆෝස් ක්‍රියාන්විතේ පළමු අධියර සාර්ථකව අවසන්. හොරෝපතාන අලිසරකු මධ්‍යස්ථානයේ සිටින්නේ රිටි පැනීම් ප්‍රගුණ කළ වන අලින්ද විමර්ශන අවධානය. ආපන ශාලා ආහාර මිල ගණනුත් ඉහළ යන ලකුණු. අපේ කැම්ප් එකට ඇතුළු අපි වැඩි කරනවා. රණවිරු හෙට්ටි ආරච්චි හෙල්ල විසිකිරීමේ ලෝක වාර්තාව අලුත් කරයි. බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 10ක පිරිමි දරුවෙකු අතුරුදන්ව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ පස්සෙරුවේ සිට දරුවා අතුරුදන්ව සිටින බවයි. සහන් කුමාර ධර්මසිරි සමනලවත්ත විද්‍යාලයේ 5 ශ්‍රේණි ගණුම ලැබූ සහන් ඊයේ පස්සෙරුවේ පාසල අවසන් වී නිවසට පැමිණීමෙන් අනතුරුව නිවසෙන් පිටව ගොස් ඇත්තේ දර කැඩීමට ගිය සිය පියා සෙවීමේ අරමුණි. ළමයා ඉස්කෝලේ රෙදි පිටින් මිටිය ජම්බෝල වෙටි සුද්ධ කරලා කරා. ළමයා ඉදදී මම ගියා දර කැඩි. දිලා එල්ල පාමාර එනකොට ඊට පස්සේ අම්මා කිව්වේ මේ පැත්තට බැස්ස කියලා ළමයා. සවස් වන විටත් සහන් නිවසට නොපැමිණි නිසා දෙමාපියන් පොලිසියට දැනුවත් කර තිබෙනවා. අද දෙවන දිනටත් ප්‍රදේශවාසීන් හා පොලිසිය පුංචි සහන් සොයා මෙහෙයුම් දියත් කළා. ඒ පොලිස් සුනකින්ද යොදා ගනිමින්. නමුත් සහන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොලැබුණු අතර ගමාවට පසුගිය දිනවල සැරිසරු දිවියන්ගේ ගොදුරක් බවට දරුවා පත්වුවා දැයි සැක කෙරෙනවා. බල්ලෝ හැම අඩු වෙලා තියෙනවා. ඔය ගෝන්නු හැම අල්ලලා ඔය කඟවල් අද්දර එහෙම එහෙම ඉන්නවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්තා නොහොත් හෂාන් කුමාර නැමැත්තා අත්බෝම්බයක් සහ හෙරොයින් සමග පොලිස් විශේෂකාර බලකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. මේ අතර ගෙවුණු පැය 24 සහන කිහිපයක සාර්ථක මත්ද්‍රව්‍ය බැටලීම් සිදු කෙරුණා. සීරුනුවර ඊචලන් පත්තු ප්‍රදේශයේදී හෙරොයින් බවට සැකකිරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 69ක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ සමග සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවටගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806ක් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඊයේ රාත්‍රී ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු බැංගලෝරේ සිට මෙරටට පැමිණි අවස්ථාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් 196ක්. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීවලදී අනාවරණය වූ තොරතුරු අනුව උපාය දූතීන් යොදා ගනිමින් එම මත්ද්‍රව්‍ය මෙරට බෙදා හරින බවට සැක කරන පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මගින් අද දහවල් අත්අඩංගුවට ගැනුණේ නාරාහෙම් පිටදී. සැකකරුවන් දෙදෙනා ලබන 26 වෙනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසර ලබා දී තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඬුවම් ලබා දීමට රජය කත් තීන්දුව කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් මෙය දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස සැලකෙන අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,000ක්. මොන විදිහේ විරෝධතාවයක් නැවත් ඒ මරණීය දඬුවම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විරුද්ධව මම ලබන අඟහරු වාදයක් හැඳවලා තිබෙනවා. නීති අධිකරණ බන්ධනාගාර මේට අදාළ සියලු ශේෂ්ත්‍රවල ප්‍රධානීන් ඒගොල්ලන්ගෙන් අම් කමිටුවක් පත් කරනවා. ඒ කමිටුව තමයි තීරණය කරන්නේ මරණීය දඬුවමට යටත් කරන පුද්දලෙන් කවුද. ඒ සඳහා දිනවකවානු ඒ සම්බන්ධයෙන් ඒ කමිටුව ක්‍රියා කරනවා ඇති. ඔස්ට්‍රේලියානු මූල්‍යාධාර යටතේ සියලු පහසුකම් සහිත ගිලන් රථ 100ක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන අතර එම ව්‍යාපෘතිය සංකේතවත් කරමින්
පළමු ගිලන් රථය පොළොන්නරුව මහරෝහල වෙත ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බහර දීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. සුවසරිය ගිලන් රථ සේවාවේ දෙවන අදියර අද යාපනයේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණා. එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ධනවියයි අනුව අංකයට ලැබෙන දුරකථන ඇමතුමක් මත ක්‍රියාත්මක වන මෙම ගිලන් රථ සේවාවේ පළමු පියවර බස්නාහිර හා දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වුණා. අද එහි දෙවන පියවර ආරම්භ කරමින් උතුරු පළාතේ සේවයට ගිලන් රථ 20ක් එක් කෙරුණා. මෙම සමාරම්භක උත්සවයට ඉන්දියා අග්‍රාමාත්‍යවරයාද ස්කයිප් තාක්ෂණිය ඔස්සේ එක් වුණා. National Emergency Ambulance Service අපි අපේ නිදහස් රෝහල් සේවයට නිදහස් ගිලන් රථ සේවයක් එකතු කරලා තියෙනවා. රටේ සංවර්ධනයට මේ ඉන්දියන් ආණ්ඩුවෙන් ඉන්දියන් ජනතාවෙන් ලැබුණු සේය සහයෝගයට මම ස්තුතිවන්ත වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද නොච්චියකමදී හිටපු ජනාධිපතිවරයාට යලිත් අභියෝගයක් එල්ල කළා. ඒ නිව්යෝක් ටයිම්ස් වාර්තාවට අදාළවයි. ජන සුබසාධනය වෙනුවෙන් රටක් පෙළගැස් වූ ගම්මැද්ද අද තවත් දැවැන්ත ජාතික කාර්යභාරයකට මුලපිරුවා. ඒ ගම්මැද්ද V-Force. තරුණ නායකින් සමග රට ගොඩනැගීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වන මේ ස්වේච්ඡා බලකාය අද ගියේ සීගිරියටයි. V-Force සඳහා දිවයිනේ නන්දසින් පැමිණි කණ්ඩායම් රැසක් එක්ව සිටියේ රට වෙනුවෙන් වගකීම් ඉටු කිරීමේ අරමුණින්. ගම්මැද්ද V-Force. සරුසර පතා මිනිස්කමේ හදවත අරා ගම්මැද්ද V-Force සමාජිකයින් අද උදෑසනම සීගිරි බලා පිටත් වුණේ එලෙසින්. සීගිරිය මුදුන හා උතුරු පිවිසුම් මාර්ගයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදු වූයේ මොරටුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල සිසුන්ගේද සහභාගිත්වය ඇතිවයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරුණා. සීගිරියේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රැගෙන ආ ගඩොල් පර්වතයේ මුදුනට රැගෙන යාමටද V-Force සමාජිකයින් පියවර ගත්තා. පල්ලෙහා අඩි 300ක් 400ක් යට ඉඳලා ගඩොල් ගෙනෑමට අපි කෙළුම් තව ගොඩක් දුරට කන්දර ගඩොල් ගෙනියන්න ඕන. අපිට මිනිස්සු සීමිතයි ඉන්න ගාන. මේ අපේ වැඩවලින් ඇත්තරම දෙකෙන් පංගුවක් බර අඩු වුණා වගේ මට. අපේ උරුමයන් හිතාමතාම වලලන යුගයක අපේ උරුමයන් රකින්නට V-Force ක්‍රියාන්විතයෙන් කරන මේ වැඩේ හරිම වටිනවා. මාධ්‍ය ආයතනයක් මේ වගේ දෙයක් මෙහෙම කරන්නේ නැහැ. මේක තවත් අයට ආදර්ශයක්. තරුණයන්ගේ ජවය සෑහෙන දුරට මේ වගේ දෙයක ප්‍රයෝජනය ගත්ත හැකි. අපේ රටේ ගොඩක් තියෙනවා වටිනා කියන සම්පත් රැකගන්න. ඉතින් අපිට දායක වෙන්න ලොකු chance එකක් හම්බලා තියෙනවා මේකෙන්. එතරම් පුරායිද්දයක්ම වටිනාකමක් ඇති ස්ථානවලට කිසිම හානියක් නොවන පරිදි එම ගම්මැද්දේ වැඩසටහන අනුව එම ශ්‍රමදායකත්වය ලබා දෙන පැමිණි පිරිස් සාර්ථකව මෙම ස්ථානයේදී අද දින සිද්ධ කරනු ලැබුවා. පර්වතය ඉස්මතේ කෙරෙන ගැඩොල් ඇදීම මහ ලොකු කාර්යයක් ඒක. මගේ අධීක්ෂණය යටතේ ඊළඟ පියවර හැටියට මේ කුණු රසල ඉවත් කිරීම ඒකත් ඉතාම සාර්ථකයි. සීගිරිය අවට පිරිසුදු කිරීමෙන් අනතුරුව ස්වේච්ඡා බලකායේ සමාජිකයින් ඇගයීම සිදු කෙරුණේ
ඉටුකළ කාර්යයන් අනුව පදක්කම් පිරිනමමින් පදක්කම් ලාභීන්ට සිය නායකත්වයේ යටතේ තවදුරටත් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් විශේෂ අවස්ථා හිමි කරගත හැකි. මහන්සියක් තිබුණත් ඒක මහන්සියට හිදී සතුටක් තියෙනවා. අපි හිතුවේ නෑ මේ මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා අපිට. ඊළඟ වැඩසටහන හලාව දෙරළ දිීරේ සුද්ධ පවිත්‍ර කරන්න තමයි යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු අගෝස්තු 18 වෙනිදා කම්මැද්ද වීපෝස් සමාජිකයින් හලාවත වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘති සඳහා සූදානම්ින් සිටිනවා. කම්මැද්ද වීපෝස් කම්මැද්ද වීපෝස් වීපෝස් ක්‍රියාන්විතය අති සාර්ථක කර ගැනීමට මිතුදමේ එකමුතුකමේ යුතුකමේ දෑත එක්කල ඔබ සැමට ස්තුතියි. කම්මැද්ද වීපෝස් දිරිය මිනිසුන් උදෙසා දිරි දෙන ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපයේ තවත් පියවරක් හෙට සීගිරිය දිගම්පතහ ලිංගව මැදදී පැවැත්වීමට මෙවන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ දිගම්පතහ ලිංගව ජනතාව මුහුණ දෙන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු ගැටලු රැසකට විසඳුම් සෙවීමේ අරමුණින් කුරුණෑගල සිට හබරණ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා මෙවන විට පිඹුරුපත් සැකසෙමින් පවතිනවා. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ යෝජිත එම දුම්රිය මාර්ගය සීගිරිය දිගම්පතහ ප්‍රදේශය හරහා සිදු කළහොත් තමන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවයි. කෘෂිකර්මාන්තයේ ජීවනෝපාය කරගත් තමන්ට නව දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමග එය අහිමිවීමේ අවධානමක් මතුවන බව ඔවුන් පවසනවා. ඉතින් අපේ ගම දෙකට කැඩෙනවා කියන්නේ ඉස්කෝලේට හානියක් එක තැනක්. පෝච්චි පාරේ යනවට අපි අකමැත්තක් නැහැ කිසිම මේ තියෙනවා මේ රස්තියේ තියෙනවා. රස්තියේ මැදින් ගියාට අපි ගැටලුවක් නෑ. අපි සංවර්ධනයක් වෙන්න බෑ රටට. මේ සිඳුනු වැවක් ලිං වැව සීගිරිය දිගම්පතහ ප්‍රදේශයේ ලිං වැව කියන ස්ථානයේ තමයි මම මේ ඉන්නේ. මේ ස්ථානයේ සූදානම් කරන්නේ හෙට දවසේදී ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපය පවත්වන්න. ලිං වැව සුවිශේෂී ගම්මානයක්. ඒ තමයි මාතලේ දිස්ත්‍රික්කයට ලොකු ලුණු බීජ සපයන්න රජය විසින් හඳුනාගත් ගම්මානය. නමුත් අද වන විට මේ ගම්මානයේ ජනතාවගෙන් ලොකු ලුණු බීජ මිලදී ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ ගම්මානයේ ජනතාව තවත් බොහෝ ගම්මානවල ජනතාව මුහුණ දෙනවා වගේම අලි මිනිස් ගැටුමටත් මුහුණ දීලා ඉන්නේ. ඒ විතරක් නෙමෙයි තව බොහෝ ප්‍රශ්න තියෙනවා. මෙයට මේවා කියන්න තැනක් නැහැ. ඒ නිසා තමයි අපි ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපය අරගෙන සීගිරිය දිගම්පතහ ලිං වැව ගම්මානයට ආවේ. හෙට හවස 3ට අපි ඔබට ආරාධනා කරනවා එන්න ලිං වැවට. ඔබ වෙනුවෙන් අපි ඇවිත් ඉන්නේ. අපි ප්‍රාදේශීය මණ්ඩපය සකස් කරන්න සූදානම්. ඒ ප්‍රාදේශීය මණ්ඩපයේදී ඔබට හැකියාව තිබෙනවා ඔබේ ගැටලු බලධාරීන්ට ඍජුව කියන්න. නිවුස් ෆස්ට් නිවෙන් මම වසන්ත මාසිංහගේ. හදක් අවැසි ජනතාවට හදක් වූ ජනතාහන විශේෂාංගය දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පොල්පිතිගම සියමලං ගමුවේ මේ වකුගඩු රෝහල ඉදිවන්නේ මීට වසර 3කට පෙරයි. නමුත් ඒ ජනතා අයිතියට පත්කිරීමට බලධාරීන් මෙතෙක් ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙවන විට රෝහල වල් බිහිවීමින් පවතින අයුරින් මේ විවෘත කරන්න ඇත්තේ ඉහළ බලධාරීන්ගේ බලපෑමක්ද එහෙම නැත්නම් මේ සියමලං ගමුවට ඉන්න අසරණ මිනිසුන්ගෙන තැකීමක් නැතිද කියන එක අපිට ප්‍රශ්නයක්. මේ ගමේම වකුගඩු රෝගය හැදිලා 15කට 20කට ආසන්න පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටසේ ගම්මාන කීපයක්ම මෙවන විට වනාලි තරජිත ගම්මාන ලැයිස්තුවට ඇතුළත් වී අවසන්. ඒ අතර දිග්ගල්පිටිය, කහටගහපිටිය, ජඹුරේ වෙල, මඩුදමන යන ගම්මාන විශේෂයි. වස්කමුව රක්ෂිතයේ සිට දිනපතා සවස් කාලයේ ගම්වදින වනාලීන් බවභෝග රැසකට හානි කර ඇති අයුරින් මේ ගම්වදින වනාලීන්ගේ ප්‍රහාරයට ලක්ව පෙරේදා රාත්‍රියේ දිග්ගල්පිටිය ප්‍රදේශයේ පදිංචි සිවුතරු පියෙකුටද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා. 49 හැවිරිදි ඔහු වනාලි ප්‍රහාරයට ලක්ුවේ සිය වගබිමට යමින් සිටියදී මේ අලිවැට නඩත්තුව නිසියාකාර සිද්ධ වෙන්නේ නැහැ. අපි මේකට විසඳුම් වශයෙන් අපි පෙන්නුවා මේ අලිවැට නඩ මේ හදන්න ඕන කොහොමද කියලා. මේ දැන් පවතින ක්‍රමේ හරියන්නේ නැහැ. අපි කියන්නේ මේක රැහන් ක්‍රමයකට, දන්වල් වෙන ක්‍රමයකට මේ අලිවැට හදලා දෙන්න කියලා. පර්ණ රජ කාලේ වැව් තියෙනවා මේ ওই මහ කැලාවල. එව්වා බඳලා ප්‍රතිසංස්කරණ කරලා බේරු පං වර්ග දාලා අඩි 175ක් විතර මේකෙන් බලක් ගන්න පුළුවන්. හැබැයි අපි පෙන්ලා දීලා තියෙනවා ඉහළ බලධාරීන්ට මෙන්න මේ ක්‍රමය අන්ට ඕන මෙහෙම කියලා. හැබැයි තානක විකල්ප නැහැ මේවට. Thank you.
වනජීවි සංරක්ෂණ හා තිරසර සංවර්ධනයේ පිළිබඳ අමාත්‍යවරයා සහ එම නියෝජ්‍ය අමාත්‍යවරයා ඉකුත් මැයි මස 11 වනදා හොරූපතාන පිහිටි වනඅලි සුරකුම් මධ්‍යස්ථානයේ නිරීක්ෂණය කර බොහෝ කරුණු තහවුරු කරගන්නවා. එතරින් වැදගත්ම කරුණ වනුයේ 2014 වසරේ සිට මෙම මධ්‍යස්ථානයේ වෙත වෙනත් ප්‍රදේශවලින් ගෙනවිත් දැමූ වනඅලි 37 දෙනෙකු අතරින් 17 දෙනෙකු පමණක් මෙහි ඉතිරිව සිටින බවයි. මෙම මධ්‍යස්ථානය වටා ශක්තිමත් විදුලි වැටක් ඉදිකර තිබුණද මේ වෙත බැහැරින් ගෙනවිත් දමන අලි ඇතුන් පැනයාම වැළැක්විය නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව වනජීවි නිලධාරීන් අමාත්‍යවරයා හමුවේ අවධාරණය කර සිටියා. අක්කර 2600ක් පුරා පැතිරුණු මෙම මධ්‍යස්ථානය වටා ඇති විදුලි වැට කිසිදු ස්ථානයකින් කඩා බිඳගෙන වනඅලීන් මෙයින් පිටව ඇති බවට සලකුණු ඇත්තේ නැහැ. එබැවින් මෙහි ගෙනවිත් දමන්නේ රිටි පැනීම බඳු ක්‍රියාකාරකම් ප්‍රගුණ කළ අලිද, එසේත් නොමැතිනම් මෙම මධ්‍යස්ථානයේ ගේට්ටු විවෘත කර වනඅලීන්ට මෙයින් බැහැරවීමට කිසිවෙකු හෝ සහය වන්නේද යන ගැටලුව පැන නැගීම වැළැක්විය නොහැක්කක්. රුපියල් මිලියන 250ක වියදමින් මෙම මධ්‍යස්ථානය ස්ථාපනය කෙරෙන්නේ ඉකුත් ආණ්ඩුව සමයේ එක්තරා විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව ස්ථාපනය කර තිබූ ගොවි ජන සේවා හා වනජීවී අමාත්‍යාංශය විසිනුයි. අද වන විට මෙම මධ්‍යස්ථානයේ යනු අවට ගම්මානවලට වන අලි තර්ජනය ළඟා කරලීමට මඟ පාදන්නක්. ආසන්නතම සිදුවීම වනුයේ මෙම මධ්‍යස්ථානය වෙත මීට වසර 3කට පෙර ගෙනවිත් දැමූ මෙම දෑස් අඳ සද්දන්තයා සුරුකු මධ්‍යස්ථානයෙන් පැනවිත් මේ දිනවල හොරෝපතාන පරගහ උල්පත සහ තදාසන්න ගොවි ජනපදවල ජන ජීවිතය අවුල් කරමින් සිටීමයි. මෙහි සිටුනේ මෙල්ල කළ නොහැකි දරුණු ගණයේ අලි ඇතුන්. තම හුරු පුරුදු වාසභූමි අහිමිවීමෙන් වඩාත් ප්‍රචණ්ඩත්වයට පත්ව ඇති මෙම සද්දන්තයින්ට ප්‍රමාණවත් ආහාර හා ජලය මෙම මධ්‍යස්ථානය තුළ නොමැති බව විෂයභාර අමාත්‍යවරයා මැයි මස 11 වනදා කළ නිරීක්ෂණ චාරිකාවේදී අනාවරණ වුණා. අමාත්‍යවරයාගේ සංචාරයෙන් අනතුරුව වනජීවී දෙපාර්තමේන්තුව බැහැරින් අල්ලාගත් තවත් දරුණු ඇතෙකු සහ අලියෙකු මේ වෙත ගෙන දමන්නේ මේ ආශ්‍රිතව පවතින උග්‍ර ජල හා ආහාර හිඟයට විසඳුම් සපයමින් නොවේ. මේ දිනවල මෙම මධ්‍යස්ථානයට අනියුක්ත වනජීවී නිලධාරීන්ට සිදුව තිබෙන්නේ මෙහි ඉතිරිව සිටින දරුණු ගණයේ සද්දන්තයින් 17 දෙනා පිළිබඳ අවධානයෙන් වැළකී ගම්වැද සිටින මේ දැස් අඳ අලියා කොටු කර ගැනීම බැවින් මධ්‍යස්ථානයේ ඉතිරි වී සිටින 17 දෙනාගෙන් තවත් එකෙකු හෝ කිහිප දෙනෙකු පැන යාමට ඉඩ තිබෙනවා. ඉකුත් වසර 4 තුළ එලෙස පෙන යාමට තැත් කළ ඇතැම් සතුන් මෙල්ල කර ගැනුනේ අනුමත කළ හැකි ක්‍රමවේදයකට නම් නොවේ. මෙම සුරෙකු මධ්‍යස්ථානයේ පිහිට ඌදා සිට මේ තාක්‍රියාවලිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළහොත් වන අලි සුරැකීම මුවාවෙන් සිදුව ඇත්තේ හා සිදුවන්නේ කුමක්ද යන්න තහවුරු කරගත හැකි. එබැවින් වන අලි සුරැකීම තරමටම අදාළ පරීක්ෂණය වැදගත් නොවන්නේද? වනජීවි හා තිරසාර සංවර්ධන අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. ජාතික සහජීවනය ගොඩනැන්වීමේ අරමුණින් සීම සහිත කැපිටල් මහරජා සංවිධානය සංවිධානය කරන ආදිවේල් පෙරහැරේ 3 වන දිනය අදයි. වෙලායුතුවේ රැගත් රිය පෙරහැර හැටන් හා ගිනිගත් හේන නගර පසු කරමින් අවිස්සාවේල හරහා රාත්‍රියේදී කොළඹ ජින්තු පිටිය ශ්‍රී ශ්‍රව සුබ්‍රමණියම් කෝවිලට පැමිණීමට නියමිතයි. කතරගම දෙවිඳුන්ගේ සුරතෙහි රැඳුණු වෙලායුදය සංකේතවත් කරමින් පස් ලොහේ නිමෙවුණු වෙලායුදය රැගත් පෙරහැර අද ගමන් ආරම්භ කළේ කොටගල නගරයෙන්. ඒ බ්‍රිටන් සිති විනායකර් කෝවිල් පරිශ්‍රයේ පැවති විශේෂ වතාවත් වලින් අනතුරුවයි. හෙට දිනේදී විචිත්‍රවත් පෙරහැරකින් වෙලායුදය සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයේ මුලස්ථාන පරිශ්‍රයට රැගෙන අතර එහිදී ජනතාවට එහි ආශිර්වාදය ලබා ගැනීමටද අවස්ථාව උදා වනවා. අපි මේ වන විට යටියන්තොට කතරගම දේවාලයේ පසු කරමින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ අවිස්සාවේල්ල හරහා කොළඹ ශ්‍රී ශිව සුබ්‍රමණියම් කෝවිල දක්වා ගමන් කිරීමට සූදානම් වනවා. අපි හෙට දවසේදී කොළඹ 2 බ්‍රේගුක් ප්‍රතිසේ පීටි සිරස මූලස්ථාන පරිශ්‍රයේදී වෙලායුධය තැන්පත් කර බැතිමතුන් වෙනුවෙන් වන්දනාමාන කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන්ම එහි දේව පූජාව කරන්නේ ඉන්දියාවේ සිට ගෙනවන ලද විශේෂ පූජකවරුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන්. නිවුස් ෆස්ට් වෙනුවෙන් මම සනෝජ් මුදමාල් වෙලායුධය රැගෙන යන රථ පෙරහැරේ සිට.
ඉදිරි පළාත් සභා ඡන්දය පවත්වන්නේ පැරණි ක්‍රමයටද නව ක්‍රමයටද මේ ගැන ආණ්ඩුවේ පාර්ශව අද ස්ථාන දෙකකදී පළ කළේ වෙනස් මත ආණ්ඩුවේ ඉන්න එකේ වාසිත් තියෙනවා වාසිත් තියෙනවා වාසි විතරක් කියන බිස්නස් නැහෙනි දැන් සමහර අය නැවතත් අර පැරණි මනාප ක්‍රමයට යන්න හදනවා මනාප ක්‍රමයෙන් තොරව පළාත් සභා මැතිවරණයක් තියන්න ඕන කියන ස්ථාවරයේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ කියන එක මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අද තියෙන පළාත් පාලන ක්‍රමයක අතිකරිමක ලොකු අච්චාරුවක් කියලා ගහ ගන්නවා තාම පළාත් ප්‍රාදේශ සභාවල ඒක අසාර්ථකයි කියලා දැන් ලොකු දැඩි ලෙස බලපෑම පොහොට්ටුවත් එක අසාර්ථකයි කියලා කෙලිම කියනවා නම් අපි පැරණි ක්‍රමයට යන්නේ ආපව ව්‍යවස්ථාවේ බෑකන හදන්නේ ඒ කියන්නේ සමානුපාතික ක්‍රමයට එහෙනම් සමානුපාතික ක්‍රමයට ඒක පාර්ලිමේන්තුවේ අනුමත කරලා ආපව ගත්තාම මෙතන දිනන සිරිකොත ගමටගෙන යන නව වැඩපිළිවෙල සිරිකොත ගමින් ගමට වැඩසටහන අද ආරම්භ වුණා. ඒ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත ගමින් ගමට ලෙස නම් කර ඇති එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලේ පළමු වැඩසටහන අද පැවැත්ුණේ කුරුණෑගලදී. මීට කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ආසන සංවිධායකවරුන් එක්ව සිටි අතර මෙය මාධ්‍යයට විවෘත වූයේ නැහැ. වැඩසටහනින් අනතුරුව පිටතට පැමිණි පක්ෂ මහලේකම්වරයා ඇතුළු පිරිසක් මාධ්‍යයට අදහස් පළ කළා. අපි ඊළඟ මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඒ වගේම ගම්මට්ටමින් එන ආණ්ඩුවෙන් එන ප්‍රතිලාභ පිළිබඳව ඒ වගේම ඒ කරන වැඩපිළිවෙල පිළිබඳව මේ සියල්ල පිළිබඳව අපි සාකච්ඡා කරලා අද ඉතාමත් හොඳ රැස්වීමක් අපි පැවැත්වුවා. මෙම සාකච්ඡාවට එක් වූ පොල්ගහවෙල සම සංවිධායක වයඹ පළාත් සභා මන්ත්‍රී අජිත් රෝහණ මහතා දැක්වූයේ මෙවන් අදහසක්. මම මට පෞද්ගල ප්‍රශ්න තමයි කුණල් දිස්ත්‍රික්කයේ ආසන 14ක් තිබෙනවා. දැන් මේ ආසන 14 අඩුම ඡන්ද තියෙන ආසනයක් තමයි පොල්ගහවෙල. පොල්ගහවෙල මේ ආසනයට සංදයකු දෙන්නෙක් දාගෙන. ඉතින් මේ ඇයි කියන ප්‍රශ්නය මම මෙතන තර්ක කරේ. කෙනෙල්ලිකන් තියෙනවා ඉතින් මම ඒවට මුහුණ දෙනවා. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදි වූ 95 වැනි උදාගම්මානය අම්බලන්තොට ලුණම ප්‍රදේශයේදී අද ජනතා අයිතියට පත් කෙරුණා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සිවුත සමරුගම ලෙස නම් කර ඇති මෙම ගම්මානය නිවාස 37කින් සමන්විතයි. උත්සවයට සමගාමීව නිවාසලාභී පවුල් සඳහා හිමිකම් පත්‍ර ප්‍රදානය හා අඩු ආදායම්ලාභී පවුල් 300ක් සඳහා විසිරි ණය ප්‍රදානයද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. අද වැඩක් කරන්නේ නැtei කියලා අපිට චෝදනා එල්ල කරන පාර්ශවය. ඒ අයම විවිධ කූට කුමන්ත්‍රණ නිර්මාණය කරනවා. කොහොම හරි උදාගම්මාන 2500 වැඩසටහන කඩාකප්පල් කරන්න. ඔය කිසිම කෙනෙකුට රණසිංහ ප්‍රේමදාස ලේවලින් පෝෂණය වුණු ගම්මුදා වැඩසටහන කඩාකප්පල් කරන්නට බෑ. ඒවා කඩාකප්පල් කරන්නට ඉඩ තබන්නෙත් නැදයි කියන එක මම මේ අවස්ථාවේ බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා. කෘෂිකර්ම ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ මෙරට ඉදි කළ ප්‍රථම කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය හපුතලේ කාතේවෙල ප්‍රදේශයේදී අද විවෘත කෙරුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙයට සමගාමීව ගොවි ජනතාවට අවශ්‍ය තොරතුරු දැනුම ලබා ගැනීම සඳහා ජනගොවි සංවර්ධන කාර්යාලයක්ද කෘෂිකාර්මික තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක්ද විවෘත කෙරුණා. පවතින තත්වයේ හමුවේ ආපනශාලා ආහාර මිල ගණන් යළි ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමේ පවසනවා. ලබන සතියේ ඉඳලා අනිවාර්යයෙන්ම අපි අර කසකරු වෙන වගේ ආහාර පාන මිල ගණන් අනිවාර්යයෙන් වැඩි මිලක් කරනවා. මොකද බේකරි හිමියන්ගේ සංගමේ අනිවාර්යයෙන් පාන් ගෙඩි මිල වැඩි වෙනවා. ඒකම අපේ කැම්ප් එකට ඇතුළු මිල අපි වැඩි කරනවා. වෙළඳ පොලේ මිල ගණන් අඩු වුණොත් අපි අඩු වෙනවා. ජනසේත පෙරමුණේ ලුණුගම්වෙහෙර ආසනයේ ජන හමුවක් අද පැවැත්ුණේ එම පක්ෂයේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. නීති පෙති දැනුවත් කරන්නේ නැතුව මලික් සමර වික්‍රමයි ගරු අග්‍රාමාත්‍යතුමයිගේ මැදිහත් වීමෙන් පිටේට ගෙනල්ලා මේ රහස් ගිවිසුම මොකද්ද කරේ මේ සිංගප්පූරු ගිවිසුමට මේගොල්ලන් අස්සන් තැබුවා. මේ කිසි කෙනෙක් මේ ගිවිසුම සම්බන්ධ නිසියාකාරව නිවැරදිව කිසිම කෙනෙක් ජනතාව දැනුවත් කරෙත් නැහැ. මේ ඉංග්‍රීසි තියෙන ලිපිලේඛන සිංහලට පරිවර්තනය කළා ඒවා රටට පෙන්වෙත් නැහැ. මොකද කරේ අන්තිමට මේගොල්ලන් රට විකුණාගෙන කනකම් පාර්ලිමේන්තුවේ හිටපු 225 දෙනාම කට වහකන හිටා දැන් බොරුවට කෑ ගන්නවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විජේබාහු රෙජිමේන්තුවේ සැරයෙන් HACS හෙට්ටිආරච්චි F-44 හෙල්ල විසිකිරීම ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටවුවා. ඒ ජාතික පැරා ක්‍රීඩා උළෙලේදී 18 වෙනි ජාතික පැරා ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. දින දෙකක් පැවතියෙහි අවසන් දිනේ වූ අද ශ්‍රී ලංකා යුද හමුදාවේ විජේබාහු රෙජිමේන්තුවේ සැරයන් HACS හෙට්ටිආරච්චි හෙල්ල විසිකිරීම ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටවුවේ මීට 62.11 දක්ෂතාවක් දක්වමින්. ඔහු නියෝජනය කළේ දණහිසෙන් පහළ ආබාධිත හෙවත් F-44 හෙල්ල විසිකිරීම ඉසව්වයි. විජය භාස්කර අෂ්කා බරසිලීමේ ක්‍රීඩිකාවක්. ඇගේ අරමුණ මතු දිනක මව්බිමට කීර්තියක් අත්කර දීමයි. දහතැවිරිදි විජයභාස්කර් ආශිකා සොන්ඩිකුලි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුවියක්. ක්‍රීඩා පුහුණුකරුවෙකු වන පියාගේ ගුරුහරුකම් ඔස්සේ ඇය බරඉසිලීමේ ක්‍රීඩාව ඇරඹුවේ මීට වසර 4කට පෙරදී. 2014දී පළමු වරට සමස්ත ලංකා පාසල් බරඉසිලීමේ තරගාවලියට එක් වූ ආශිකා 13 පහළංචියේ රන් පදක්කම දිනාගත්තා. ඒ ඇය සමස්ත ලංකා මට්ටමේ ලැබූ පළමු ජයග්‍රහණයයි. 2014 සිට මේ දක්වා සමස්ත ලංකා පාසල් බරඉසිලීමේ තරගාවලියේදී තමන් නියෝජනය කළ බරපන්තියේ රන් පදක්කම ඇගෙන් ගිලිහුණේ නැහැ. මෙවර සමස්ත ලංකා පාසල් බරඉසිලීමේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 63 බරපන්තියෙන් තරග කළ ඇය ස්නැච් ක්‍රමයෙන් කිලෝග්‍රෑම් 77ක්, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝග්‍රෑම් 101ක් සහ මුළු බර කිලෝග්‍රෑම් 178ක් ලෙස වාර්තා 3ක් පිහිටුවමින් පෙරටම ගියා. මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේදී උතුරු පළාතට පළමු රන් පදක්කම දිනා දුන්නේද ඇයයි. ආශිකායවර රන් පදක්කම දිනාගත්තේ 2006 වසරේ වාර්තාවක්ද තමන් සතු කර ගනිමින්. ඇය පිහිටු වූ වාර්තාව ඇය විසින්ම සිව්වරක් බිඳ දමා තිබෙනවා. ක්‍රීඩාවට අත්‍යවශ්‍ය උපකරණ, පුහුණුව, පෝෂණය වැනි බොහෝ දේ ජයග්‍රහණවලට අභියෝගයක් වන විට උපතින්ම රැගෙන ආ දක්ෂතාවත් ආත්ම විශ්වාසයත් තුළින් ආශිකා ජාතික තලයේ ජයගෙන සිටිනවා. මේ තරම් අවම පහසුකම් සමගින් ණයට මෙවන් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වුණා නම් ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් ලැබුණු විට කොතරම් ජයග්‍රහණයක් ලබා ගන්නට පුළුවන් වේද? ආශිකාගේ මීළඟ බලාපොරොත්තුව ජාත්‍යන්තරයේ ජය ගැනීමයි. ඇය අවසාන වශයෙන් මෙසේ පැවසුවා. අපිට තවත් ක්‍රීඩා උපකරණ අවශ්‍ය වෙනවා. ඒවා ලැබුණොත් අපිට අපේ දක්ෂතා ඉහළ නංවා ගන්න පුළුවන් කියලා මට විශ්වාසයි. ගම්මැද්ද V-Force ක්‍රියාන්විතයේ තවත් විශේෂ අවස්ථා කිහිපයක් සමගින් අප රාත්‍රියේ 10 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්. මිනිස්කමේ හදවත අරා